අර ගිය සතියේ අපි ඝනවස්තු සහ හැඩතල සහ ඒ පාඩම ඉවර කරානේ. හැඩතල ගැන නම් ඔයාලා දන්නවා, ඝනවස්තු ගැන දන්නවා නේද? ඒකට ගෙදර වැඩකුත් දැන් සර් හදලා තියෙන්නේ. හෙට ඉතල ඒක කරන්න පුළුවන්. දැන් අදම දානවා ඒක නේද? දැන් අපිට අලුත් පාඩමට යන්න ඊළඟට අපි බෙදීම පාඩම. මේක අලුත් පාඩමක් ඔයාලට තියෙන. බෙදන්න තියෙන්නේ නේද? බලමු අපි මොකක්ද මේකේ පාඩමේ කරන්න තියෙන්නේ කියලා. රයිට්. ඔන්න මුලින්ම අහගන්න. හරි. සම සමව බෙදීම කියන එක ඔයාලා දන්නවනේ නේ? සමානව බෙදනවා. දැන් අපි හිතමු ටොපි හතරක් ඔන්න තාත්තා ගේනවා කියලා. අම්මා හරි තාත්තා හරි ටොපි හතරක් ගෙනාවාම ඔයයි නංගි හරි නැත්නම් අයියා හරි නැත්නම් මල්ලි හරි එක්ක බෙදාගන්නේ කොහොමද? සමසමව බෙදාගන්නේ කොහොමද? දෙක දෙක බෙදාගන්න පුළුවන් සමානව නේද? එකක් හරි අඩු වැඩි වෙනවද? නෑ නේද? එහෙම අඩු වැඩි වෙන්න බෑ නේද? නැත්නම් තුන තුනක් පුළුවා. ටොපි හතරක් ගෙනාවොත් බෑනේ නේද? හතරක් පුළොත් අපිට දෙක දෙක බෙදාගන්න වෙයි. අන්න ඒ වගේ තමයි මේ බෙදීම කියන්නේ. ඔන්න ඔක බෙදාගෙන ඔයාල බෙදාගෙන කන්න දන්නවනේ නේ? සමානව බෙදා ගන්න පුළුවන්. ඔන්න මම ප්‍රශ්නයක් අහන්නම් දැන්. මොකද? මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. පැන්සල් දෙකක් තියෙනවා. පැන්සල් දෙකක් තියෙනවා. මේ ළමයි දෙන්නෙකුට එක සමානව බෙදලා දෙනවා. අපි ටොපි දෙකක් තියෙනවා. අපි ටොපි දෙකක් තියෙනවා. ළමයි දෙන්නෙකුට සමානව බෙදලා දෙනවා. ළමයි දෙන්නෙකුට සමානව බෙදලා දෙනවා. එක්කෙනෙකුට කීයක් ලැබෙනවද? එකයි. එකයි. දෙදෙනාට එකයි. දෙදෙනාටම එක බැගින් ලැබී තියෙනව නේද? එකයි. එකයි. ඊටවඩා වැඩි එකක් ගනිමු අපි. ඔන්න දැන් මම ටොපි හතර වල ගන්න. ටොපි හයක් ගනිමු. අපි හිතමු ඔන්න බෝල හයක් තියෙන නේද? බෝල හයක් තියෙනවා. මේ බෝල හය ළමයි දෙන්නෙකුට බෙදෙනවා. ළමයි දෙන්නෙකුට තමයි දැන් බෙදන්නේ නේද? ඔන්න ඒක තුන තුන කියන්නට බෙදලා. ඔව් බෝල හය සමාන තුන තුන තුනක් ලැබෙනවා. එක්කෙනෙකුට තුනක් ලැබෙනවා නේද? තුන 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 ලැබෙනවා. බෝල 8ක් වුණොත් හතර 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 බෝල 8ක් වුණොත් හතර හතර ලැබෙනවා. හතර හතර ආ හරි පොඩ්ඩක් ඈ බෝල 10ක් වුණොත් පහ 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 නම් ඉතින් මේක ඔයා අපි මෙහෙම අපි ලියාගනි මාතෘකාවක්. මේකට සමසමව බෙදමු. සමසමව බෙදමු. සමසමව බෙදමු. සමානව බෙදමු. සමානව බෙදමු. අපි ලේසි වැදගන්න මේ බෝල ඇදගනිමු. බෝල හතරක් තියෙනවා. බෝල හයක් අදිනවා. බෝල හයක් තියෙනවා. සර් මම ඔක අපි ඔක ලියන්නද? ඔලියන්න. මෙන්න ඉන්නවා මල්ලි. මල්ලිගේ ගොඩට බෝල කීයක් දානවද? මෙන්න ඉන්නවා නංගි. තුනක් දානවා. ආ නංගිට බෝල කීයක් දානවද? දැන් සමසමම ඉපැයි බෙදන්න. සමසම තුන තුන දානවා.
බෝල් දාමු දැන් මේ කට්ටියගේ පොටු වලට. ඔයාලත් ඇඳගන්න. මේ බෝලය දානවා මල්ලිට සම සමෝ බෙදන්න ඕන නිසා තව මේ නංගිටත් බෝලයක් දාන්න වෙනවා නේද ඒ සම සමෝනේ බෙදන්න right තා බෝලයක් අරගෙන ඒක දානවා මල්ලිට නංගිටත් දාන්න වෙනවා බෝලයක් නේද සමානව දාන්න බැ නැත්නම් අඬාවිනේ right තා බෝල දෙකක් ඉතුරු වෙලා තියෙනවා එහෙනම් මේක දානවා එකක් දානවා මල්ලිට අනිත් එක දානවා නංගිට දැන් මස හරි එක්කයි කුට ලැබුණාද එක්කයි කුට බෝල කීයක් ලැබුණාද මොකද ප්‍රධාන ප්‍රශ්නේ තුනයි තුනයි කයි කුට බෝල කීයක් ලැබුණාද 3යි එහෙනම් මෙන්න මේ 3යි right මෙන්න මේ ප්‍රශ්නයට උත්තර ලියන්න බලන්න ඔයාල මේ රූපේ යටි වෙන ප්‍රශ්නය බෝල 6ක් ලියාගන්න සම සමව බෝල හයක් සම සමව දෙදෙනෙකු අතර බෙදු විට බෝල හයක් සම සමව දෙදෙනෙකු අතර බෙදු විට එකයිකුට කීයක් ලැබේද ටිකක් දිග ප්‍රශ්නයක් ලියන්න හැබැයි ලේසි නේද? දිග උනාට ලේසි. රූපවලුත් අපි ඇඳලා පෙන්නලා තියෙනවා. ඕනනම් ඊතරදි කරලා බලන්නත් පුළුවන්. බෝල 6 වෙනවන කඩදාසි බෝල 6ක් හදාගන්න කඩදාසි කුලි කරලා නේද? දෙන්නෙක් අතර බෙදන්න. ඉතින් ඕනම ගානක් පුතේ ওই විදිහට අපිට බෙදා ගන්න පුළුවන්. 8ක් නේද? ඉරටු කෑලි වලින් ගන්න පුළුවන්. ගල් කැට ගන්න පුළුවන් මා රැට ගන්න පුළුවන් ඔය නංගි මල්ලි අඳින එක අතහැරලා අපි කොටු දෙකක් ඇඳුවොත් නේ කොටු දෙකට දාන්න පුළුවන් නේ මා රැට දැන් 16ක් වගේ එකක් ගත්තොත් ගල් ලොකු සංඛ්‍යාවක් නම් මේක මේ ක්‍රමයට පුළුවන් නේද සමානව දාන්න සර් කරලි වරයි ආ මොකද ප්‍රශ්නෙට උත්තරය තුන තුන නෙමෙයි මම ඒ ආන ප්‍රශ්නේ ඔන්නෝම තමයි මෙතන පුළුවන් වුණාට උත්තර ලියන්න බෑ ඔයාලා තුන තුන කියලා ලියලා හරියනවද මෙතන මතර ප්‍රශ්නේ තේරුම් ගන්න
හොඳට කියවන්න. එකයකට තුනයි. එකයකට තුනයි. අව බල බෝල හයක් සම සමව දෙදෙනෙකු අතර බෙදූ විට එක්කෙනෙකුට කීයක් ලැබෙනවද කියලා අහන්නේ. එක්කෙනෙකුට තුනයි. තුනයි. එහෙනම් මෙතන පිළිතුර කීයද? තුනයි. එක්කෙනෙකුට ලැබෙන ගණනය අහන්න. තනියම කරන්න මනුවල් ප්‍රශ්නයක් දෙන්නම් තනියම කරන්න. ගන්න අපි අඳිමු. මේක ලේසියෙන් අඳින පුළුවන් එකක්. අපි ඉක්මන් කරමු. මේ අපි අඳිමු ලේසියෙන් අඳින පුළුවන් එකක් අපි අඳිමු. පැන්සල් නෙමෙයි. පැන්සල් අඳින කියොත් වෙලා යනවා. හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි එකොළහයි දොළහයි දහතුනයි දාහතරක් මල් දාහතරක් පොඩි මල් හොද චූට් මල් පස්සේ පාට කරන්න පන්ති වුණාට පස්සේ ඔක පාට කරන්න ඕනේ. ලස්සන නැත්තක් ඇතයි. දැන් පාට කරන්න යන්න එපා. හරි නංගි මල්ලි ඉන්නවා. අපි මේ අයට දාමු මල් දෙකට බෙදන්න. හරි ඔයාලා දාන්න බලන්න. දැන් එකක් අරගෙන මේකට දානකොටම අනිත් එකකටත් දාන්න ඕන. හොඳේ. ඒ දාණය ඕන නම් කපලා දාන්න. කපලා දාන්නත් පුළුවන්. නංගි මල්ලි හැඩ කර කර අඳින්න ඕනේ නැහැ. ඔය මම ඇඳපු විදියට අඳින්න. පස්සේ ගෙදරදී ලස්සන කරලා අඳින්න පාට කරන්න. හොඳේ. දැන් මේව කරන්න යන්න එපා. දැන් ඉක්මනටම කරන්න. සර් කැරලි වරයි. මේට ප්‍රශ්නය ප්‍රශ්නේ
සියද උත්තරය ආවේ? හත. ආ බලමු බලමු. බලමු අනිත් ළමයි ගන්න උත්තර හරියනවද කියලා. අනිත් අය ඉක්මනට කරන්න. හරි බලමු නේද? හරි ඔන්න දැන් අපේ කරනවා අහමින්ද. ඔව් මේ මාළ මෙයාට දැම්මා. මේක දානවා මෙයාට. තව දෙකක් කරන් දාමු. තවත් දෙකක් කරන් දාමු. තවත් දෙකක් ගත්තා. තවත් දෙකක් ගත්තා. තවත් දෙකක් ගන්න. තවත් දෙකක් ගත්තා. දෙකේ කොටවල තියෙන්නේ නේද? දෙකේ කොටවල අර දෙකෙන් ගුණ කිරීම වගේම තමයි. බෙදීමක් නේ. බලමු දැන් එකයි කොට කීයක් ලැබුණාද කියලා. දෙක තුන හතර පහ හය හතයි. එහෙනම් මල් 14ක් සම සමව දෙකට බෙදූ විට එක ගොඩක මල් කීයද? හතයි. හතයි. හොඳයි. මේ විදිහට පුතේ අපිට ලේසි මේ බෙදා ගන්න නේද? මේ හිතෙන් උනත් පුළුවන්. දැන් වාණ හිතින් පුළුවන් නම් ගොඩක් හොඳයි. හොඳද? 18ක් බෙදා ගන්න කොහොමද? දැන් 9වා දෙකක් අපි ගුණ කිරී පාඩමේදී ඉගෙන ගන්නනේ නේ 9වා දෙකක් 18යි 18 දෙකට බෙදුවාම 9යි නේද 7වා දෙකක් 14යි දැන් මේ 7වා දෙකක් 14යි නේද 14 දෙකට බෙදුවාම 7යි නේද සම සමෝ දෙකට බෙදුවාම 7යි එක කොටක 7යි ඉතින් එහෙනම් මේ ගුණ කිරීමයි බෙදීමයි අතර සම්බන්ධයක් තියෙනනේ. ඒ වගේ මේ 7යි 7යි එකතු කරලා වුණත් 14 ගන්නත් පුළුවන්. එකතු කිරීමත් මේකට සම්බන්ධයි. 7යි 7යි එකතු කරාම 14යි. නේද? ගොඩවල් දෙකේම මල් එකතු කරාම අර ප්‍රමාණය එන. දැන් 18ක් සම සමව දෙකට බෙදුවොත් 9යි. එතකොට 9යි 9යි එකතු කරාම 18යි. දැන් අපි අර මුලින්ම කරපු එක මල් 6ක්, බෝල 6ක් නේද? දෙකට බෙදුවාම 3 3 එනවා 3යි 3යි එකතු කරාම 3 2 2 6 නැත්නම් 3ේවා 2ක් 6 හොඳයි ඔය ඔක්කොම එකට සම්බන්ධයි ඒක නිසා අපිට ලේසි එකතු කිරීම පුළුවන් නම් බෙදීමත් පුළුවන් බෙදීම පුළුවන් නම් එකතු කිරීමත් පුළුවන් හොඳයි එහෙනම් බලන්න මේ දැන් සර් පෙන්වන එක චුට්ටක් ඉන්න ඒක තියෙනවා පොඩි වැඩක් අපිට කරන්න
හරයක් බලමුද මෙන්න දැන් නම් නිදිමත යවන්නේ නේ ඔව් ආ මේ තියෙන්නේ මේ වග්ගෝ බලන්න ද්‍රව්‍ය ගණන දෙක දෙක වුණොත් එක්කෙනෙකුට එක එක ලැබෙනවා අටක් වුණොත් හතර හතර ලැබෙනවා 14ක් වුණොත් හත හත ලැබෙනවා නේද 14ක් වුණොත් හත හත ලැබෙනවා හොඳයි ඒ වගේවත් අපිට කරන්න පුළුවන් වෙන්න ඕන හරි අපි දැන් මේ වගේ එකක් බලමු හොඳට ඉක්මනට ඉවර කරනවා ඉක්මනට ඉවර කරනවා අපි හිතමු පොඩක් වෙනස් කරමු දැන් මෙන්න මාල්ලිගේ ගෝල දැන් අඳින්න ඕනේ රයිට් අපි ගෝල දාමුද සම සමව මේ බෝලය මෙයාට දානවා මේ බෝලය මෙයාට දානවා හරි ගැටලුවක් නැහැ සමාන උනානේ නේ සම සමව පිළිද මේක අරගෙන මෙයාට දානවා මේක අරගෙන මෙයාට දානවා හරි ඔන්න දැන් දෙක දෙක ලැබිලා තියෙනවා තා බෝල දෙයක් මේක අරගෙන මෙයාට දානවා මේ බෝලය මෙයාට දානවා හරි දැන් තුන තුන ලැබිලා තියෙනවා මෙතන ඔක්කොම බෝල හතක් තියෙනවා මේ බෝලයක් ඉතුරු වෙන්නේ මොකද කරන්නේ දෙකට කපල දානවා දෙකට කපල දානවා බෝලයක් දෙකට කපල දැම්මම වැඩක් නැහැ නේද නෑ එහෙම දාන්න නෑ පුතේ මේ දිගේ මොකද ඒක දාන්න නෑ ඒක දාන්න නෑ ඉතුරු එකක් ඉතිරි කියලා ලියන්න ඕන අපි මේ නංගි කිකට දැම්මොත් මොකද වෙන්නේ සමාන වෙනවද එතකොට මල්ලිට අඩු වෙන මල්ලි අඩාවි සම සමෝ බෙදන්න එපයි නේද බෑ එන නාමිකයකට දාමු. එතන හතරක් වෙනවා මෙතන තුනක් වෙනවා. ඒත් බෑනේ ඉතින් සම සමව බෙදෙන්නේ නෑනේ. සම සමව බෙදීමේදී එහෙම කරන්න බෑ. එක්කෙනෙකුට වැඩි කරන්න බෑ. නේද? එහෙනම් දැන් ගෝල හතක් තිබුණා සම සමව බෙදුව විට එකයිකට කීයක් ලැබුණාද? ගෝල හතක් සම සමව බෙදුව විට තුනයි. Very good. කීයක් ඉතුරු? තුනයි. उत्तर लिया මේ නංගිගේ ගොඩ මේ මල්ලිගේ ගොඩ නංගි මල්ලි අඳින්න අවශ්‍ය නැහැ දැන් ඔයාලා දන්නවනේ සම සමව බෙදුවාම එකයි කුඩ කීයක් ලැබුණාද කියලා අහන මෙතන බෝල තියෙනවා ඔක්කොම හතක් මේ බෝල හතක් තියෙනවා බෝල කීයක් තියෙනවද හතක්
මෙන්න ඉතුරු බෝලය. මේ කපපු මේ නේද කපන ලද බෝල මේ නංගිට මල්ලිට දාපුවා. ඒවා අපි දැම්මා මේ කොටු වල. ඒක නිසා මේ එක ඒවා කපලා පෙන්නන්න හොඳේ. කපලා දාන්න. ඉතුරු එක පේන්න තියෙන්න ඕන. ඉතුරු එක ඕන නම් පාට කරනකොට වෙන පාටකින් පාට කරන්න. අර ඉක්මනට උත්තර ලියමු. තුනයි එකයි. තුනයි එකයි. සර් පේන්නේ. ඒ ඔයාගේ ගැටලුවක් පේන්නේ. මට නම් සර් පේනවා. ඔව් මේ බෝල 6 බෝල 7ක් තියෙනවනේ 7ක් සර් ලියන්න ඕනද? ඔව් මේ ප්‍රශ්න දෙක ලියා ගන්න. 1යි කුට කීයක් සර් ලියන්න ඕනද? ඔව් ඔව් කීයක් ඉතුරුද? අර බෝල අඳින්නත් ඕනද සර්? ඔව් පුතේ බෝල 7 ඇඳ ගන්න. තේරෙයි. අර බෝල අඳින්න ඕනද සර්? ඔව් හරිද? Oh, sir.